මරදාන පොලිසිය ඉදිරිපිට මේ දවන්ත උද්ඝෝෂණයක් මොකද පුතා මොකද වෙන්නේ කියන්නේ අයියේ මේ දැන් අපි උද්ඝෝෂණ කරනවා අපි ගෝඨාභයට යන්න කියනවා මහින්දට යන්න කිව්වා එයා ගියා ගෝඨාභය නම් කියන දේ යන්න දැල්ලා නෙමෙයි අද උදේ Facebook එක පැත්තට යද්දි අපේ සමල්ලායි ලස්සන කවියක් ලියලා තිබුණා මේ ඒ කවිය තියෙනවා බේද මිරිහා නෙදී අලුවිය මචන් අපි එක පෙරමුණා වාද කුමටද උණ්ඩ වැස්සක හඹා යද්දි අරමුණා සාද අවසන් පාද අවසවණු සොයිර මාදෙමි උරහිසක් රාජපක්ෂේ බිඳුනු කක්ෂය මචන් අපි එක පෙරමුණා රාජපක්ෂේ බිඳුනු කක්ෂය එවුන් පවුලක් අපි රටක් අපි හැමදාම අරගල කරේ පවුලක් වෙනුවෙන් ඔබලා කල්පනා කරලා බලන්න කෝටි දෙකක ජනගහනයක් ඉන්න මේ පුංචි රටේ මේ පවුලක ඉන්න තෙතුන් දෙනෙක් යවන්න අපිට මෙච්චර මහන්සියක් වෙන්න ඕනිද එලිසා මේ එක්කෙනා දෙන්න එකතු වෙලා ආපු අහිංසක අරගල කරුව අහිංසක අරගල කරුවන්ව නව දෙනෙක්ව 19 දෙනෙක්ව අද අත්අඩංගුවට ගත්තා එයින් නව දෙනෙක්ව අද අත්අඩංගුවට අරගෙන තියෙනවා අපි කොටුව පොලිස් මූලස්ථානයට ගියාම ඔවුන් කිව්වේ කොටුව පොලිස් මූලස්ථානේ ඉඩ නැ ඒ නිසා ඔයාලා මෙතනට එන්න අපි ඉදින් මෙතනට ආවා නමුත් ඔවුන් කියපු විදියට මේ නව දෙනාව අපි බාර දුන්නා මොකද නැත්තම් එයාලා කියන්න පුළුවන් අපි හැංගුණා අරගල කරුව වුණාම හැංගෙන්නේ මොකටද වගේ බොරු කතන්දර ඒ නිසා බොරු කතන්දර වලට අහු වෙන්න ඕනි නෑ අරගල කරුවන් වෙන අපි ගෝඨාභයට බය නැත්තම් අපි මෙතෙන්ට එන්නේ නැහැ. අපි ගෝඨාභයට බය නැති නිසායි මෙතෙන්ට ආවේ. විධායක ජනාධිපතිගෙන් බය නැති නිසායි අපි මෙතෙන්ට ආවේ. ඒ නිසා මේ පොලිස් ස්ථානය කියන්නේ මහා දයන් නෙවෙයි. ඔබ දැක්කා පොලිස් ස්ථානයේ දැන් බැරියස් නැහැ. අපි සින්දු කිව්වා. ඉතාමත් සාමකාමි. නමුත් ඔවුන්ට කියන්න පුළුවන් අද රාත්‍රියේ වෙද්දී අපි ඉතාමත් උද්ඝෝෂණ කලාකාරී ලෙස හැසිරුණා කියන. අදත් මම කියන්නේ ඔබට අනේ කරුණා කරලා මේ අර්බුදය පුරුදු වෙන්න එපා. මේ අර්බුදයට පුරුදු වුණොත් තමයි ලොකු අවුලක් එන්නේ අරුබුදයට එරෙහි වෙන්න කියලා කියන්නේ පුතා අරුබුදයට පුරුදු නොවි අරුබුදයට හැරෙයි වෙන්නේ මොකද හෙට අනිද්ද වෙද්දි මේක බලන් ඉන්න ඔයාගේ අම්මට තාත්තට කණ්ඩ නැති වෙන ඔයාගේ අම්මට තාත්තට බෙහෙත් ටික නැති වෙන ඔයාගේ දරුවෝ බෙහෙත් නැතුව මැරෙනවා බඩගින්නේ මැරෙනවා ඒ නිසා එහෙම නොවෙන්න නම් ඔබ දැන් තනියෙන් නැගිටින්න පටන් ගන්න ඔබ තනියෙන් නැගිට්ටොත් මේ රට එක්ක එකතු වුණොත් රටම එකතු වුණොත් මේ පවුල ඉවර කරන එක මහදයන් නෙවෙයි ජය වේවා ඔව් පුතාගේ වචන ටික රටක් වටිනවා අපි කියන්නේ රම්පවුමත් දාන්න ඕනේ කියලා මේ මං කතා කරන්නේ මරදාන පොලිසිය ඉදිරිපිට